ස්වාමීන් වහන්සේ තුල සහෝදර සහෝදරයනි ඔබ සියලු දෙනා ඉතා ආදරෙන් සහ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ජාත්‍යන්තර මිෂනාරි සංගමයේ සෙවන් දෑන්වෙනි සභාවේ ප්‍රතිසංස්කරණ සභාව සහ ප්‍රතිසංස්කරණ හඬ ආයතනය වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් නැවත වතාවක් ඔබව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි අපගේ වැඩසටහන මේ පාඩම ආරම්භ කරන්නට මත්තෙන් සියලු දෙනා හිස් නමා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ සහ මඟ පෙන්වීම ඉල්ලා යාඥා කරමු. අපට මහත්සේ ප්‍රේම කරන්නා වූ අපගේ දෙවිපියාණන් වහන්ස මේ අවස්ථාව ඔබ වහන්සේ අපට ලබා දීම ගැන ඔබ වහන්සේ අනේක වාරයක් ස්තුතිවන්ත වන්නා අතර ස්වාමීනි, අප සමග වැඩ සිටිමින් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ඔබ වහන්සේ අප ආලෝකමත් කරමින් අපට අවශ්‍ය කරන්නා වූ මඟ පෙන්වීම ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් මේ අසන්නා වූ සහ නරඹන්නා වූ සියලු දෙනාට ඔබගේ නොමඳ ආශිර්වාදය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් අප යටත් වන්නේ අපගේ ගැලවුම්කරුවෝ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයේ උදෙසාය. ආමෙන්. බොහෝ දුරට ඔබ මේ නරඹන කොට ඔබ සබත් දවසට පිවිසි සිටින්නට බොහෝ ඉඩ කඩ තිබෙන නිසා ඔබ සියලු දෙනාට සුබ සබත් දවසක් කියා මම ආරම්භය ගන්න කැමතියි. මා ඔබගේ සහෝදර ඩග්ලස් ෆ්‍රැන්සිස්. අද දවසේ අපි කරන්නා වූ පාඩම, ඉගෙන ගන්නට යන්නා වූ පාඩමේ මාතෘකාව මම සඳහන් කරන්නේ උන් වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපට මිදීම සහ අපේ වරදට කමාව ඇත්තේය කියන මාතෘකාව යටතේ. හරි, අපි දැන් එපීස පොතට අපගේ අවධානය යොමු කරමු. එපීස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 පදය, එපීස 1:7. එහි සඳහන් වෙන්නේ ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල උන් වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන් වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. මෙහි බලනකොට අපි දකින්නේ අපගේ මිදීමට විශේෂ වූ තැනක් හිමිවන්නේ උන්වහන්සේගේ ලේවලට. එතකොට උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපිට මිදීම ඇත්තේය කියලා සඳහන් වෙනකොට මේ පිළිබඳව අපි අවධානය යොමු කිරීමත්, මොකද අපේ මිදීම තමයි අපේ ක්‍රිස්තියානි කාර්යය හැටියට අපි ඉතාමත් බලාපොරොත්තුෙන් සිටින දේ. එතකොට මේ මිදීම සඳහා උන්වහන්සේගේ ලේ කොහොමද ගැලපෙන්නේ, එහෙම නැත්නම් අදාළ වෙන්නේ කියන එක පිළිබඳවයි අද දවසේදී අපි මේ බලන්ට යන්නේ. එහෙමනම් අපි එලිදරව් පොතට දැන් අපේ අවධානය යොමු කරමු. නැවතත් බයිබලයෙන් එලිදරව් 12 පරිච්ඡේදය, එලිදරව් 12 මා සමග ඔබත් බලන්න බයිබලයේ එලිදරව් 12:11 අපි කියවමු. එලිදරව් 12:11 කියන්නේ ඔවුහු බැටළු පැටවානන්ගේ ලේ නිසාද, තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය. ඔවුහු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය. ඒ කියන්නේ මරණය දක්වාම ඔවුන් තම ජීවිතය පරිත්‍යාග කරන්නට ස්වාමින් වහන්සේ වෙනුවෙන් කැප කරන්නට ඔවුන් සූදානම්ව සිටියා කියන කියනවා. මේ උන් වහන්සේ වෙනුවෙන් තෝරා ගත්තා වූ සෙනග, එහෙම නැත්නම් ශුද්ධවන්තයන්ගේ කැරක්ටර් එක, එහෙම නැත්නම් ඔවුන්ගේ චරිතය මේ ආකාරයයි කියලා පෙන්වන්න එලිදරව් පොත සඳහන් කරන්නේ එහෙමයි. එතකොට මෙතන අපි දකිනවා ලේ පිළිබඳව. නැවත වතාවක් අපගේ අවධානය නික්ම යාම පොතට යන්න. දැන් අපි බලන්න යන්නේ ඊජිප්තුවේදී ස්වාමින් වහන්සේ විසින් මේ ඊශ්‍රායෙල් සෙනගට දුන්නා වූ යම් යම් උපදෙස් සහ ඔවුන් අනුගමනය කළ යුතුව තිබුණා වූ දේවල් පිළිබඳවයි. දැන් අපගේ අවධානය නික්ම යාම 12:7 යන්න. නික්ම යාම 12 පරිච්ඡේදයේ 7 පදය. නික්මයම 12:7 කියනවා. හරි, මම 5 පදේ නම්ම කියවන්නම්, එතකොට අපිට වැඩි අවබෝධයක් ලැබෙන නිසා. ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් වූ පිරිමි සතෙක් විය යුතුය. මේ සඳහන් කරන්නේ පාස්කු මංගල්‍ය නියෝග පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට ඒකට මේ
උන්වහන්සේ ගේන්නේ කියලා කියන්නේ එහෙම නැත්නම් බිලි පූජාවක් හැටියට ඔප්පු කරන්නට යන බැටළු පැටවා සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. බැටළු පැටවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ඌ රැගෙන එම මාසේ දස සතරවෙනි දවස දක්වා තබා ගනිලා. එවිට ඊශ්‍රායෙල් සමූහයා වන මුළු සභාව සවස ඌ මරා ලේන් රැගෙන ඌ කන්ට යෙදෙන ගෙවල්වල උළුවහු කණු දෙකේද උඩ පඩි කඳේද ගාන්නෝය. දැන් මේ කතා කරන්නේ පාස්කු බැටළු පැටවා පිළිබඳවයි. පාස්කු බැටළු පැටවා ගැන කතා කරනකොට උන්වහන්සේ කියනවා මේ බැටළු පැටවාව මරලා ඒ ලේ අරගෙන ඒගොල්ලන්ට කන්න පුළුවන් ඒ මස් කන්න පුළුවන්. නමුත් ඒ ලේ අරගෙන ඔවුන් කන්නා වූ ආහාර ගන්නා වූ ඔවුන් වාසය කරන්නා වූ ගේ ඇතුලේ ඒ ගේ ගෙදරට ඇතුල් වෙන දොරකඩ උළුවස්සේ දෙපැත්තේ සහ උඩ ගන්නේ කියලා කියන මේ ලේ. එතකොට මේ අවස්ථා සම්බන්ධය පිළිබඳව අපි ටිකක් බලන්න ඕනේ. ඇයි මේම මෙහිම ගන්න කිව්වේ? එහෙම නැත්තම් මේ අපි ටිකක් ඉතිහාසය ගැන යම් අවබෝධයකින් යුතුව බලන්න ඕනේ. හරි. ඒ අධ්‍යයනයට කලින් මේ දොරවල් සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. දොර. එතකොට දොරක් කියලා කියන්නේ අපි ඇතුල් වෙන සහ පිට වෙන ස්ථානය. එතකොට මේ යොහන්ගේ පොතට පෙරළුවොත් යොහන්ුත් මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරනවා බලන්න. උන්වහන්සේ ගැන කතා කරනකොට ඒක අපි දකින්නේ යොහන් 14 වෙනි පරිච්ඡේදයේ යොහන් 14 6 වෙනි පදයේ අපි කියවුවාම එන බලන්න පුළුවන් මෙහිම මාර්ගයේද සැබෑවද ජීවනයේද මමය මා කරණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. එතකොට පියාණන් වහන්සේ වෙතට යන්නා වූ පිවිසුම් මාර්ගය මොකද්ද? එහෙම නැත්නම් දොර ක්‍රිස්තුස් වහන්සේ. එතකොට ක්‍රිස්තුස් වහන්සේ නම් වූ දොර පිළිබඳව යොහන් කතා කරනවා මේක ආත්මික පැත්තෙන් බලනකොට. අපගේ නිවෙස්වල දොරවල් තියෙනවා. අපගේ නිවෙසේ දොරවල් වල ක්‍රිස්තුස් වහන්සේගේ වැඩ සිටීම තියෙනවද? අපි නිවසින් පිට වෙනකොට නිවසට ඇතුල් වෙනකොට ක්‍රිස්තුස් වහන්සේව අපි දකින්නවද? එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය අපි ඉල්ලා සිටිනවද? ඒ වගේම අපගේ දොරවල් වල උන් වහන්සේ බැටළු පැටවානන්ගේ ලේ තවරා තිබෙනවද? මේ පිළිබඳවයි අද දවසේ අපි දකින්න යන්නේ. මේ ප්‍රධාන උළුවස්සේ ලේ තැවරීම පිළිබඳව කතා කරනකොට අපට හොඳ සිද්ධියක් මතක් වෙන්න ඕනේ මේ වෙනකොට. බයිබලයේ හදාරණාය වශයෙන් ඔගලන්ට මතක ඇති ඊශ්‍රායෙල් සෙනග වසංගත තුලින් ස්වාමින් වහන්සේ තරවටු කරනකොට ඊජිප්තු වැසියන්ව ඊශ්‍රායෙල් සෙනග ගලවා ගැනීමේදී අවසාන වසංගතයේ දසවෙනි වසංගතයේ ඔගලන්ට මතකයි කියලා මං හිතනවා. මේ අවසාන වසංගතය සමග බලනකොට අවසාන වසංගතයේදීත් අපි දකින්නේ මේ ලේ උළුවස්ස සහ බැටළු පැටවන්ගේ ලේ පිළිබඳවයි. හරි, අපි නික්මයාම පොතට යන් දැන්. නික්මයාම පොතේ 12 වෙනි පදයට යන්. මේ 12 වෙනි පරිච්ඡේදයට යන්. 12 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ මේ අර උළුවස්සේ මේ ලේ තැවරීම පිළිබඳව පොඩි විග්‍රහයක් අපි දකිනවා. අපි ඉස්සෙල්ල දැක්ක පාස්කු මංගල්‍ය සැමරීමේදී ඕන් උළුවස්සේ මේ ලේ තවරන්න ඕනේ. අපි 13 වෙනි පදේ ගත්තාම 13 වෙනි පදේ අපි දකිනවා මම ස්වාමින් වහන්සේ ඒ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිනිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසු කර යන්නෙමි. මා විසින් මිසර දේශයට පහර දෙන කල නුඹලා විනාශ කිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය. මොකද්ද මේ කතා කරන්නේ? ඇයි මේ ලේ තවරන්නේ කියලා කිව්වේ උළුවස්සේ ඔවුන්ට? පාස්කු මංගල්‍යය සමරනවා ඔවුන්. පාස්කු මංගල්‍යය කියලා කිව්වහම පාසෝව කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඒ කියන්නේ ඔවුන් එතනින් මිසරයෙන් පිටත් වීමේ සංකේතය. ඔවුන් පරම්පරාගතව දැනටත් ඔවුන් සමරන්නේ මේ පාස්කු මංගල්‍යය මේ ආකාරයෙන් ඊශ්‍රායෙල් සෙනග. එතකොට මේ පාස්කු මංගල්‍යයේ සංකේතය එහෙම නැත්නම් උච්චතම අවස්ථාව තමයි මේ පැමිණලා තියෙන්නේ. මොකද්ද? දසවෙනි අවසාන වසංගතය. මෙහිදී ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ
ඊස්රායෙල් සෙනග හැරුණුකොට ඊස්රායෙල් සෙනග අතරුණුත් අපි දන්නේ නැහැ කී දෙනෙක් අවනත වුණේ නැද්ද කියලා. නමුත් විශේෂයෙන් ඊජිප්තුවැසියන්ට මේ ගැලවීම පිළිබඳ කිසිව අවබෝධයක් නැහැ. ඔවුන් දෙවන් වහන්සේව මායින් කළේ නැහැ, කිසිම ආකාරයකින් ඔවුන් ගරු කළේ නැහැ. මේ අවස්ථාවේදී අපි දකිනවා මේ ලේ තැවරු උළුවහු තියෙන ගෙවල් වලට අර මරණය ළඟා වුණේ නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා මම පහර දෙනකොට ලේ තැවරු උළුවහු තියෙන ගෙවල් පසු කර යනවා, මා ඒ ගෙදරට ඇතුල් වෙන්නවත් පහර දෙන්නවත් නැහැ කියලා. එතකොට මේ දේ තමයි අපි දකින්නේ මේ සිද්ධිය තුල. ඊජිප්තුවේදී දෙවන් වහන්සේ එම ඊජිප්තුවැසියන්ගේ නායකයන්ගේ උඩඟුකමට පහර දුන්නයි කියලා අපි දකිනවා. ඔවුන් ලේ තවරා තිබුණු ගෙවල් තුල ඔවුන් ආරක්ෂා වුණා. අන් ගෙවල් සියල්ලම එකම මළගයක් බවට පත් වෙනවා. එකම මළගයක්. සිව්පාවුන් වේවා මේ ඔක්කොම සත්වයින් ඇතුළු වැඩිමහල් සියලුම සතුන් එතනදී මරණයට පත් වුණා කියලා අපි දකිනවා. එතකොට හිතලා බලන්න අප අවට විශාල අඳුනාවක් එහෙම නැත්නම් වැළපීම් ඇහෙන අවස්ථාවේදී ඊශ්‍රායෙල් සෙනගට මොනව හිතෙන්නේ නැද්ද? අපි දොරවල් වල මේව ගෑවෙ නැත්තේ ඇයි කියලා ඊජිප්තු වැසියෝ හිතන්න ඇති සමහර විට. එතකොට ඔවුන් මේ පිළිබඳව බලනකොට මේ ඊශ්‍රායෙල් සෙනග ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඊශ්‍රායෙල් සෙනග අධර්මිෂ්ට ජාතියක්ද එහෙම නැත්නම් හොඳ කට්ටියක්ද කියන එක ගැන අපි බලන්න ඕනේ. දැන් මේ පාඩම අධ්‍යයනය කරනකොට අපි හුඟක් වෙලාවට අපි බලන්න ඕනේ අපගේ ජීවිතවලට මේ අදාළ කරගන්න පුළුවන් පාඩම්, එහෙම නැත්නම් උදාහරණ තුලින් අපව අපි හැඩගැහෙන්නේ කොහොමද, එහෙම නැත්නම් අපි කොහොමද අපි හැදෙන්නේ, ඒකයි මේ ගැන අපි කතා කරන්නේ. නැත්නම් අපි මේ ගැන කතා කරන්නේ තීරුම නැති වෙනවා. නිකන් එක්සෑම් එකක් කරන්න මේ ඉතිහාසය ඉගෙන ගත්තා වගේ නෙමෙයි. අපි මුලින්ම ඊශ්‍රායෙලුන් පිළිබඳ බයිබල් ඉතිහාසයෙන් යම් කරුණු සල්පයක් බැලුවොතින් කාර්ය අපිට මේක ඉතා හොඳින් බලන්න පුළුවන් පේට්‍රියක්ස් ඇන් ප්‍රොෆට් පොතේ, එලෙන් ජී වයිට් සහෝදරි විසින් ලිව්වව පොතේ, ඉංග්‍රීසි පොතේ පිටුව 242. මම ඒ කොටස උපුටා අරගෙන සිංහලෙන් පරිවර්තනය කළා අපිට පහසු වෙන්න නිසා. මේ 242 පිටුවේ සඳහන් වෙනවා ඔවුන් වනාහි ඊජිප්තු වැසියන් හා සමග සම්බන්ධ නොවි ඊජිප්තු චාරිත්‍රවලට හා දේව ඇදහිලි වලට කිසිසේත් සම්බන්ධ නොවි ඉතා සුවිශේෂී ජන කොට්ටාශයක් ලෙස සිටියෝය කියලා. එතකොට මේ සඳහන් කරන්නේ කවුරු ගැනද? ඊශ්‍රායෙල් සෙනග ගැන. ඔවුන් කිසිසේත්ම මේ ඊජිප්තු වැසියන්ගේ කිසිම දෙයකට ඔවුන් සහභාගී වෙන්නේ නැතුව ඔවුන් වෙන් වශයෙන් ඔවුන් සිටිය අය කියලා කතා කරනවා. මේ කොයි අවස්ථාවේද? මේ යෝසෙප්ගේ කාලේ ඔවුන් ඊජිප්තුවට ඇතුල් වෙනකොට තිබුණා වූ තත්වය. ඔවුන් ඊජිප්තුවට ඇතුල් වෙනකොට එහි වාසය කරන්න යනකොට ගිහිල්ලා එහි ඊජිප්තු වැසියන් අතරේ සිටියේදී ඔවුන් වෙනස් ජාතියක් හැටියට, එහෙම නැත්නම් උන්වහන්සේගේ නාමය මහිමයට පත් කරන්නා වූ ජාතියක් හැටියට ඔවුන් හිටියයි කියලා අපි දකිනවා. මේ තෝරාගත් අවු සෙනග ගැන මෙසේ කතා කරද්දී අපි දෙවියන් වහන්සේ තවදුරටත් මොකද්ද කියන්නේ කියලා අපි නික්මයාම 4 පරිච්ඡේදයට යනවා. නික්මයාම 4 22-23 පද. නික්මයාම 4 පරිච්ඡේදයේ 22-23 පදවල අපි දකිනවා නුඹ පාරාවට කතා කොට ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. ඊශ්‍රායෙල් මාගේ පුත්‍රයාය, මාගේ කුලුඳුලාය, මට මෙහි කරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි නුඹට කීමි. නුඹ ඔහුට යන්ට නුදුන්නේය. බලව මම නුඹේ පුත්‍රයා එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමි කියනසේකයි, කියාපන්නයි කීසේක. දැන් මොකද වෙන්නේ? ඊශ්‍රායෙල් සෙනගට දෙවියන් වහන්සේ හඳුන්වන්නේ මොනවා කියලාද? මාගේ කුලුඳුලා. මේක කල්පනා කරලා බලනකොට මේක ටිකක් අපිට අදාහගන්න බෑ. මේ කතා කරන්නේ මේ ඒක වචනින් මාගේ පුත්‍රයා කියලා කියනවා. ඔවුන් මාගේ සෙනග, ඔවුන් මාගේ පුත්‍රයෝ එහෙම කියන්නේ. මාගේ පුත්‍රයා කියන්නේ ඒක වචනින් කතා කරන්නේ කෙලින්ම. ඒක හරියට නිකන්
ඔවුන්ට සිටින එකම කුලුඳුලා දෙවියන් වහන්සේගේ එකම කුලුඳුලා කවුද? මේ ඊශ්‍රායෙල් සෙනග. එහෙමයි කතා කරන්නේ. මෙච්චර උන්වහන්සේට විරුද්ධ වූ කැරලිකාර වූ සෙනගක් අර ආබ්‍රහම්ට උන්වහන්සේ දුන්නා වූ පොරොන්දුව මේ ආකාරයෙන් උන්වහන්සේ ඉෂ්ට කරනවායි කියන එක ගැන හිතනකොට අපිට ඉතාමත් සන්තෝසයි. ඇයි ඒ? අපිත් කැරලිකාරයෝ හැටියට, අපිත් වරදකාරයෝ හැටියට, අපිත් පව් කරන්නෝ හැටියට මේ උන්වහන්සේ වෙතට හැරී යනකොට උන්වහන්සේ එළිදරව් පොතේ අපිව හඳුන්වන්නේ කොහොමද? අනේ අපිට උන්වහන්සේ අපිට ගැලවීම සැලැස්මත් ලබා දීලා, ගැලවීමට ඉඩකඩත් සපයලා, ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහයත් අපිට ලබා දීලා, ඒ තුලින් අපි උන්වහන්සේට කීකරු වෙන අවස්ථාවේදී උන්වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන අපටත් උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා උන්වහන්සේගේ කුළුඳුලන් හැටියට. ඒ වගේම එළිදරව් පොතේ අපි දකින්නේ අපිට කියන්නේ මොනවා කියලා? ශුද්ධවන්තයන් කියලා. ඒ ගැන අපි බලන්න ඕනේ අපි කොච්චර සුදුසුද කියලා. ඔය ටයිටල් එක, ඔය මේ නම්බු නාමය ලබා ගැනීමට ඒ ගැන අපි අවධානය යොමු කරමු. මාගේ කුළුඳුලාය කියලා කියනකොට උන්වහන්සේ මගේ කුළුඳුලාට අත තියන්න එපා, මේ මගේ ළමයා. ඔන්න ඔහොමයි කතා කරන්නේ තාත්තා කෙනෙක් දරුවෙකුට කතා කරන විදිහට. මේ සෙනගගේ සැබෑ තත්වය, මේ සෙනගගේ සැබෑ තත්වය නැවත වතාවක් අපි දකින්න ඕනේ. දකිනකොට අපි මේ බලන්න පුළුවන් මේ මෝසස්ගේ අත්දැකීම් තුලින්. ඔගලන්ට මතක ඇති මෝසස් රජගෙදර හැදුන වැඩුණ කෙනෙක්, පාරාවගේ දරුවෙක් හැටියටම. ඊළඟ රජ වෙන්න, එහෙම නැත්නම් පාරාව හැටියට ඊජිප්තුව පාලනය කරන්න නියම සුදුස්සා මෝසස් කියලා මේ ඒ කාලේ හිටපු සියලු දෙනා විසින් ඉතිහාසඥයින් පවා ලියා තබා තිබෙනවා. ඒ වගේම මෝසස් විශාල යුද වීරයෙක්. මෝසස් ඊජිප්තුවේ හිටපු යුද සෙන්පතියා. මොහු දැන් ඉතියෝපියානු ඉතිහාසයේ සඳහන් වෙනවලු මේ ඉතියෝපියාට විරුද්ධව ඊජිප්තුව විසින් ගෙන ගිය විශාල සටනේදී ඒ ඊජිප්තු ආමියක යුද හමුදාවේ මෙහෙයවුවේ මෝසස්. ගිහිල්ලා මුළු ඉතියෝපියාවම යටත් කරගෙන එහි තිබුණා වූ සියලුම දේ ඊජිප්තුවට අරගෙන ආවේ මෝසස්. මේක අපිට හිතාගන්න බෑ. මේ ආකාර විශාල රජකමට සුදුසු මෝසස්ව ස්වාමින් වහන්සේ කොයි ආකාරයෙන් මඟ පෙන්වලා, දැන් අද අපි දකින්නේ මෝසස් ඉන්නේ කොහෙද ඉන්නේ? ඔහු ඉන්නේ උන්වහන්සේ සමග ස්වර්ගස්ථ වෙලා. හරි, දැන් අපි පේට්‍රියක්ස් ඇන්ඩ් ප්‍රොෆට් පොතට නැවත වතාවක් අපි අවධානය යොමු කරමු. පේට්‍රියක්ස් ඇන්ඩ් ප්‍රොෆට් පොතේ 252 පිටුව එලෙන් ජී වයිට් සහෝදරි විසින් ලිව්වා පොත. මේක කියනවා අන්ධභාවය, අඥානකම සහ නොහැදෙලිකාර සෙනගක් මොවුන් අතරින් බොහෝ දෙනෙක් දෙවි කෙනෙක් සිටින බව පවා නොතකන, ඒ පිළිබඳ අවබෝධයක් නොමැති සෙනගක් කියලා කියනවා. මේ ඊශ්‍රායෙල් සෙනග ගැන මේ කතා කරන්නේ. අර මුලින් අපි දැක්කේ කොහොමද? ඔවුන් සුවිශේෂී වූ සෙනගක් කියලා. නමුත් මේ පසු කාලීනව අපි දකිනවා මොවුන් දැන් අවුරුදු ගණනාවක් පහු වෙලා ඔවුන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඉතිහාසඥයන් කියන ආකාරයට සාමාන්‍යයෙන් ඔවුන් අවුරුදු 215ක් විතර ඊජිප්තුවේ රැඳී සිටියාය කියලා ඉතිහාසඥයින් කියනවා. නමුත් තවත් සමහරු බයිබලයට අනුව අවුරුදු 400ක් හිටියයි කියලා සඳහන් කරන්නේ. එතකොට මේක අපි උත්පත්ති පොතේ ක්‍රියා 7:6 අරන් බැලුවහම අපෝස්තුලවරු කතාවක් පවත්වනකොට ඔවුන් කියනවා කෙලින්ම අවුරුදු 400ක් අපගේ පියවරු හිටියයි කියලා මේ වහලුන් හැටියට. එතකොට ඒ 400 එතනදී සඳහන් වෙන්නේ. ඊට පස්සේ උත්පත්ති පොතේත් අපි සඳහන් කරනවා. ඒ වගේම නික්මයාම පොතේ බැලුවොත් ඉන්කාරේ 12 වෙනි පරිච්ඡේදයේ 40:41 පද අරන් බැලුවොත් ඒකේ සඳහන් කරන්නේ අවුරුදු 430ක් පමණ කියලා. එතකොට මේ ආකාරයෙන් කොහොම හරි අපි දකින්නේ අවුරුදු 400ක් විතර හිටියයි කියලා අපි බයිබලයේ විශ්වාස කරන නිසා අපි අදහනවා. එතකොට මේ අවුරුදු 400ක් එදා මෙදා තුර මේ වුණා වූ වෙනස මොකද්ද? දෙවි කෙනෙක් ඉන්නවද? උන්වහන්සේ කොහොමද?
කවුද උන් ඒ උන්වහන්සේගේ නම මොකද්ද? මෙන්න මේ ආකාර ප්‍රශ්න මේ ඊශ්‍රායෙල් වරුන්ට පැන නගින මොකද අලුත් පරම්පරාවල් ස්වාමින් වහන්සේ ගැන අවබෝධයක් නැහැ. සමහර විට දැන් ලෝකයක් ඒ වගේ අපගේ දෙමාපියන්ට එහෙම නැත්නම් අපගේ මුල් පියවරුන් තුල තිබුණා වූ ඒ ඇදහිල්ල අප තුලක් තිබෙනවාද කියන ප්‍රශ්නය එහෙම නැත්නම් තරුණ තරුණියන් අතරේ තියෙනවාද කියන ප්‍රශ්නය අපට පැන නගිනවා. හරි අපි අධර්මිෂ්ඨකම් වලින් පිරුණා වූ මේ සෙනඟක් පිළිබඳව කතා කරනවා. නමුත් දෙවියන් වහන්සේ මාගේ කුළුඳුලාය කියලා ඔවුන්ව ආමන්ත්‍රණය කරනවා. මේක හිතාගන්න බැරි පරස්පර විරෝධී ස්ටේට්මන්ට්ස් එහෙම නැත්නම් වාක්‍ය කියලා අපිට කියන්න පුළුවන්. නික්මයාම 12:22 නැවත වතාවක් පරිස්සමින් කියවලා බලමු. ඒකෙන් අපිට අවබෝධ වෙන්නේ මොකද්ද කියලා. නික්මයාම 12 පරිච්ඡේදයේ 12:22 කියනවා හිසොප් මිටියක්ගෙන ඒක තැටියේ තිබෙන ලෙහි ගල්වා තැටියේ තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉහපල්ලා නුඹලා අතරින් කිසිවෙක් උදය වනතුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය. ගේ ඇතුළටම වෙලා ඉන්න ඕනේ. එළියට එන්න බෑ. ගෙයි මොකද්ද කරන්න කියන්නේ? උළුවස්සේ දෙපැත්තේ උඩයි ගන්න ඕනේ. මේ ලේ තවරන්න ඕනේ කියලා උන්වහන්සේ අණ කරනවා මේ ඊශ්‍රායෙල් සෙනඟට. මේ දසවෙනි පීඩාවට සූදානම් කිරීමක් අපි දකිනවා මේ ඊශ්‍රායෙල් සෙනඟව. අපි මෙහිදී බලනකොට තවත් කරුණක් බලන්න ඕනේ. ඊශ්‍රායෙල් සෙනඟ තමන්ට අයත් නිවෙස්වල ජීවත් වීම අපි මෙතනදී දකිනවා. සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල් සෙනඟ කියලා කිව්වහම ඔවුන් ඊජිප්තුවට පැමිණෙන්නේ తాවකාලික සරණාගතයන් හැටියට. ඔවුන්ට විශාල පීඩාවක් එනවා නියඟයක් සමග. එතකොට කන්න බොන්න නැහැ. ඒකට සූදානම් වීම සඳහා යෝසෙප්ව පෙරගමන් යවුවා ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ කැමැත්තට. බලන්න ඔහු වහලෙක් හැටියට එතනට එනවා. අන්තිමට ඔහු රජට දෙවෙනි ස්ථානයට උසස් කරනු ලබනවා ඊජිප්තුවේදී යෝසෙප්. මේ යෝසෙප්ට සිද්ධ වෙන දේ මොකද්ද? ඔහු සියලුම ආහාර පාන සැපීම සම්බන්ධයෙන් පාලකයා බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී යෝසෙප්ගේ සහෝදරවරු උතන්ට එනවා. ඔවුන් අපි ඒ කතාව හොඳට දන්නවා. ඉතින් ඔය එතනට ඇවිල්ලා එතනින් තමයි යාකොබ් සමග මොවුන් සියලු දෙනා මේ ඊජිප්තුවට එන්නේ. ඔබට මතක ඇති යාකොබ් සහ මෝසස් කියනවා මේ ඔවුන්ගේ දරුවන්ට කිව්වේ මොකද්ද? අනේ අපි මැරුණත් අපගේ ඇටකටු පවා මෙතන ඉතුරු කරන්න එපා, ඒව අරගෙන යන්න ඕගොල්ලෝ. මොකද පොරොන්දු දේශයේ තමයි අපට උරුම. අපි එතනට යා යුතුයි, මෙහෙමකුත් අපිට නැහැ. එතකොට ඔවුන් එදා සිට ඔවුන් දිගින් දිගටම වාසය කළේ කූඩාරම්වල. ඇයි ඒ කූඩාරම්වල වාසය කළේ? කූඩාරම්වල වාසය කළ හේතුව ඔවුන් හැම වෙලාවෙම හිතුවේ අපි දැන් ජීවත් වෙන්නේ తాවකාලිකව. අපි යා යුතු තැන මෙතන නෙමේ. අපගේ ස්ථීර පදිංචිය විය යුත්තේ ශුද්ධ වූ නගරය. එහෙම නැත්නම් අපි යෙරුසලම පලස්තීනය. මේක උන්වහන්සේ අපිට ලබා දුන්නා වූ අපේ ස්ථානය. නමුත් මෙතන අපි ඉන්නේ తాවකාලිකව. ඒක නිසා මේ తాවකාලික ස්ථානේ අපිට ගෙවල් දොරවල් අවශ්‍ය නැහැ. එම නිසා ඔවුන් හිටියේ කූඩාරම්වල. මේ කූඩාරම්වල ඉන්නා වූ සෙනඟව තමයි මෝසස් දකින්නේ. මෝසස්ගේ කාලේ වෙනකොටත් ඔවුන් ඉන්නේ මේ කූඩාරම්වල. සහ මේ කූඩාරම් ටිකක් පර්මනන්ට් වගේ, ඒ කියන්නේ ස්ථිරව ඒකන වගේ එනවා. නමුත් මෝසස් එතන මේ ප්‍රශ්නයක් ඇති වෙනවා ඊජිප්තු වැසියෙක් සමග. ඊජිප්තු වැසියෙක් ඔහු මරනවා. එතනින් ඔහු පලා යනවායි කියලා අපි දකිනවා බයිබලේ. පලා ගිහින් අවුරුදු 40 විතර පස්සේ ඔහු නැවත එනවා. එතකොට මේ පැමිණෙන මෝසස් වෙන්නේ මොකද්ද? ඔහු මේ එනකොට දකිනවා සෙනඟ සම්පූර්ණයෙන්ම වෙනස්. මේ අවුරුදු ගණනාවකට පස්සේ මොවුන් සියලුම දෙනා ඉන්නේ කොහෙද? ස්ථිර ගෙවල් වල. මේ ස්ථිර ගෙවල් හදන්න ඔවුන්ට හේතු වෙන්නේ මොකද්ද? ඔවුන් දෙවි කෙනෙක් ඉන්නවද කියන ප්‍රශ්නය ඔවුන් මතු කරනවා. අපි මේ වහල්ු හැටියට මෙතන ඉන්නේ. අපිව බේර ගන්නව නම් දෙවි කෙනෙක් ඉන්නව නම් ඇයි අපි වහල්ු හැටියට මෙහෙම තිබ්බේ? ඇයි අපිට මේ වගේ දේවල් වෙන්නේ ඉඩ ඇරියේ? ඔන්න ඔයගේ ප්‍රශ්න ඊළඟට එන පරම්පරාවන් මතු කරමින් මෙන්න මේ කාලේ යන නිවාස සෑදීම පිළිබඳව ඔවුන් ඉගෙන ගන්නවා ඊජිප්තු වැසියන්ගෙන්.
ඒ අනුව ඔවුන් නිවාස හැදුවා. ඔවුන්ගේ නිවාස හැදීම පිළිබඳවත් අපි යම් දෙයක් ඉගෙන ගන්න ඕනේ. ඒක මලවුන්ගේ එහෙම නැත්නම් මරණින් පසු තියෙන තත්වයකදී ඊජිප්තු වැසියන් තුළ තිබුණා වූ යම් යම් ඉගැන්වීම් සහ බලාපොරොත්තු හේතු කොටගෙන මේ නිවාස සෑදීමත් ඒ ආකාර වෙනවා. මෙතන මලවුන්ගේ තත්වය පිළිබඳව ඊජිප්තුවරුන් හැම වෙලාවෙම හිතුවේ දැන් හුඟක් වෙලාවට අපිට මේක පුරුදුයි බෞද්ධ ආගම වේවා හින්දු ආගම වේවා ඔය ආගම්වලදී ඔවුන් ඉගැන්වීමක් තියෙනවා මේ මරණින් පසුත් කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ ඔවුන් දිගින් දිගටම ජීවත් වෙනවා සංසාරය ගැන කතා කරනවා එතකොට ඔවුන් නැවත ඉපදෙනවා ඔන්න ওই වගේ දේවල් ඕක ඊජිප්තුවරුන් අතරේ මේ ඉගැන්වීමම තමයි තිබුණේ එතකොට ඔවුන් දුප්පත් වේවා පොහොසත් වේවා ගොඩනැගිලි උපකරණ ඔවුන් ගොඩනැගීම සඳහා පාවිච්චි කරපු උපකරණ එක හා සමානයි. සමහර වෙලාවට ඔවුන්ගේ මේ ප්‍රමාණයන් වෙනස් වුණාට ඔවුන්ගේ ගෙවල් හැදුනේ එක විදිහට. ඒ කියන්නේ පිටි ඔක්කොම ඔවුන් හැදුවේ මැටි ගඩොල් වලින්. මැටි ගඩොල් වලින් තමයි ඔවුන් හැදුවේ. ඒකට හේතුව ඔවුන් කල්පනා කරනවා මේ අපි ඉන්නේ ඊජිප්තුවරුන් මේ ඊශ්‍රායෙල අය නෙමෙයි. ඊජිප්තු වැසියන් කල්පනා කරන්නේ අපි මේ ජීවත් වෙන්නේ తాවකාලික ජීවිතයක්. අප සදාකාලික සසඳනකොට අපි ජීවත් වෙන්න යන්නා වූ කාලය ඊට වඩා වැඩි. එම නිසා අපි తాවකාලික අපගේ ජීවිතය ගැන පෙන්වන්න ඔවුන් හැම වෙලාවකම ගෙවල් හැදුවේ මැටි වලින් తాවකාලික නිවසක්. ඕක ඊජිප්තුවරුන් කළා. අපේ ඊශ්‍රායෙල් සෙනඟ ඕකම අනුගමනය කරමින් ඔවුන් මැටි වලින් ගෙවල් හැදුවා. එතකොට නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා තව දෙයක් ඕන් කළා. එකම එක ශක්තිමත් ඉතාමත් ශක්තිමත් දෙයක් ඒ ගෙදර තිබුණා. ඒක මොකක්ද කිව්වොත් උළුවස්. ඔවුන් උළුවස් හැදුවේ ගල් වලින්. ගල් වලින්ම ගල් වලින් අඹලා එහෙම නැත්නම් ගල් ගල් ඒ මේ ගල් වලින් හදපු උළුවස් ඉතා ස්ථීර ලෙස ඔවුන් තිබ්බා. ඒ එතන තිබ්බා විතරක් නෙමෙයි ඔවුන් තව දෙයක් කළා ඔය උළුවස්සට. උළුවස්සේ ඔවුන් කළේ ඔවුන්ගේ නම මේ ගෙදර වාසය කරන අයගේ නම ඔවුන් උඩින් සඳහන් කළා. මේ උළුවස්සේ දෙපැත්තෙත් උඩත් ඒ නිවසේ සිටියා වූ අයගේ වාසගම එහෙම නැත්නම් ඔවුන්ගේ පවුලේ නම සඳහන් වෙනවා. එතකොට හැම කෙනෙකුටම පේනවා මේ නිවස කාටද අයිති කියන එක. මේ ඊජිප්තුවරුන්ගේ තිබුණා වූ මේ ඉගැන්වීමක් ගැන තමයි අපි මෙතනදී දකින්නේ. ඊජිප්තුවරු විශේෂයෙන්ම සංසාර ගමන පිළිබඳවත් එහෙම නැත්නම් මරණයෙන් පසු ඔවුන්ගේ ජීවිත ගමන පිළිබඳව ඔවුන්ගේ ආගමානුකූලව ඔවුන්ගේ ඉගැන්වීමක් තිබුණා. ඔවුන් කරුණු පහක් මට මතක හැටියට කරුණු පහක් ඔවුන් ඔවුන්ගේ ආගමට අනුව ඉතා වැදගත් කියලා ඔවුන් හිතනවා. ඒ කරුණු පහෙන් පළවෙනි එක තමයි නම. නම පිළිබඳ ඔවුන් කතා කරනකොට එහෙම නැත්නම් ඔවුන් කියන ඒ නම කියලා කියන්නේ ආත්මය. උත්පත්තියේදීම කෙනෙකුට දෙනු ලබන නම ඔවුන් ජීවත් වෙන තාක්කල් සහ මැරුණායින් පස්සෙත් ඒ නම ඔවුන් රඳා පවතින ඕනේ. එහෙම නැත්නම් ඒක තියෙන්න ඕනේ. ඒක තියෙන තාක්කල් ඔවුන්ගේ ජීවිත ගමනේදී එහෙම නැත්නම් සංසාරයේ ඒ කියන්නේ මරණයෙන් පස්සෙත් ඔවුන් ජීවත් වෙන්න යන්නව තැන්වලදී ඔවුන් ජීවත් වෙන්න මේ නම අවශ්‍යයි. එම නිසා ස්ථිර වශයෙන්ම මේ නම තියෙන්න ඕනේ එකම තැන කොහෙද? ඔවුන් කලේ අන්න දානවා දොරේ උළුවස්සේ. මේ හා සමාන මේ හා බැඳුණු පුරුද්ද තමයි ඔවුන් සමහර විට ඔවුන්ව වලලපු තැන්වලදී ඔවුන් මොකද කරන්නේ? ස්මාරකයක් ගොඩනගලා ගල්වල නම කොටලා ස්ථිර වශයෙන්ම තිබ්බා. අද දවසේදී අපේ සොහොන් කොත්වල එහෙම නැත්නම් සොහොන් ගෙවා මේ අපි භූමදානය කරන තැන්වල ගලක් දාලා එතනදී අපේ නම් අඹල ලොගෝඩ තියලා තියෙන ඕකේ ආරම්භය යන්නේ ඊජිප්තුවට. හරි. දැන් ඊළඟ එක කියනවා යමෙක් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීමට ඒ කෙනාට සෙවණැල්ලක් තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම ජීවත් වෙන කෙනෙක් අවුවේ හිටගත්තාම අනිවාර්යෙන් සෙවණැල්ලක් පේන්න ඕනේ. ආලෝකයක් ඉදිරියේදී සෙවණැල්ලක් පේන්නේ නැහැ කියලා කියන්නේ ඒක නෑ ජීවත් වෙන්නේ නැහැ කියන එකයි. එම නිසා ඔවුන් කිව්වා
සෙවනැල්ල අහිමි වුණොත් ඔබ ඉවරයි. සෙවනැල්ල තියෙන්න ඕනේ. හරි. තුන්වෙනි එක සිත ගැන ඔවුන් කතා කරන ඔවුන්ගේ ආගමේ යමෙකුට හැඟීම් දැනීම් පිළිබඳව අවබෝධයක් තීරණ ගැනීමේ හැකියාව සහ බලාපොරොත්තු තිබුණොත් විතරයි ඔහු ජීවත් වෙන්නේ. යමෙක් සමහරලාට කියනවා සිත මැරිලා ඒ කෙනා ජීවත් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් ඔවුන්ගේ ආගමේ ඉගැන්වුවා. හතරවෙනිව ඔවුන් කතා කරන පෞරුෂත්වයේ පිළිබඳව. අනිවාර්යයෙන්ම පෞරුෂත්වයේ ශාරීරික පැවැත්ම ගතිගුණ හැම දෙයක්ම අවශ්‍යයි කියලා ඔවුන්ගේ ආගමේ ඔවුන් ඉගැන්වුවා. පස්වෙනි එක ගින්දර එහෙම නැත්නම් උෂ්ණත්වය. යමෙක් ජීවත් වෙනවා කියලා කියන්න නම් ඔහුගේ ශාරීරික උෂ්ණත්වය තිබෙන්න ඕනේ. යමෙක්ගේ ශාරීරික සීතල වෙලා ගියොත් එතනින් ඔහු ඉවරයි. මේ ආකාර ඉගැන්වීම් පහක් මේ ඊජිප්තු වැසියන් තුල තිබුණා. මේ ඉගැන්වීම් පහ දැන් කොහෙද තියෙන්නේ? ඊශ්‍රායෙල් සෙනගතරේ. මොවුන්ට මේ ඉන් එහාට ඉගැන්වීමක් නැහැ. ඔවුන් ඉගෙන ගන්නට එහෙම නැත්නම් ඔවුන් දැකලා පුරුදු අහලා පුරුදු ඉගැන්වීම මේ ඊජිප්තු ආගම පිළිබඳව දිව්‍යන් වහන්සේ පිළිබඳ අවබෝධයක් ඔවුන්ට ඉතා අඩුවෙන් තියෙන්නේ ඊජිප්තු වැසියන්. නමුත් වැඩි මහල්ලෝ එහෙම නැත්නම් පූජක වංශයේ මේ සියලු දෙනා එතන ඉන්නවා. මේ වහල්ලු අතරෙත් ඔවුන් ඉන්නවා. ඔවුන් උගන්වන දේවල් මේගොල්ලන්ගේ කන් වලට ඇහෙන්නේ නැහැ. දිව්‍යන් වහන්සේට මේක මහා දුකක්. එතකොට උන්වහන්සේට ඕන වෙනවා මේ දේ ඔවුන්ට කියා දෙන්න. මේ ඊශ්‍රායෙල් සෙනගගේ ගෙවල් හැදුවේ ඊජිප්තු වැසියන් වගේමයි. ඔවුන්ගේ උළුහව හැදුවෙත් ඒ ගල්වලින්. ගල්වල ඔවුන්ගේ නම් සඳහන් කිරීමක් අපි දකිනවා. මොකද ඔවුනුත් බලාපොරොත්තු වෙන මැරුණයින් පස්සේ අපගේ නම මෙතන තියෙන්න ඕනේ. තිබුණොත් විතරයි අපගේ මැරුණයින් පස්සේ අපි ජීවත් වෙන්න යන්නේ කියන එක පිළිබඳව මේ පැරණි ඊජිප්තු වැසියන් තුල තිබුණා වූ ඒ ඉගැන්වීමම ඒ අවබෝධයම මේ ඊශ්‍රායෙල් සෙනඟ තුල තියෙනවා. දැන් අපි තව දෙයක් ගැන බැලුවොත් මෝසස් ඉගෙන ගත්තෙත් මේ ඊජිප්තුවරුන් අතරේමයි. ඔහුත් මේ ආගම ඉගෙන ගන්නවා. මේ සම්ප්‍රදාය ඔහු තුලත් අපි දකිනවා. ටිකක් කල්පනා කරලා බලන්න. නික්මයාම උත්පත්ති සිට පොත් කියවගෙන යනකොට මේ සියල්ල ලිව්වේ කවුද? මෝසස්. මේ ලියපු මෝසස් විශේෂයෙන් නික්මයාම පොත සඳහන් කරනකොට අපි දකිනවා ඔහු සඳහන් කරනවා එක් එක්කෙනාගේ නම්. මම එක උදාහරණයක් ඔයගලන්ට කියන්නම්. නික්මයාම 1:15 බලනකොට අපි දකිනවා ශිප්‍රා සහ පුවා කියලා නම් දෙකක් සඳහන් කරනවා. කවුද මේ? මොවුන් වින්නබුවන්. මේ වින්නබු ස්ත්‍රීන් දෙන්නෙක් ඊශ්‍රායෙල් වරුන්ට උදව් කරනවා. මේ රජතුමාගේ අණ ලැබිලත් ඔවුන්ට විරුද්ධව මේ උදව් කරන මේ උදව් කරන වින්නබුවන්ගේ නම් මෝසස් සඳහන් කරනවා. නමුත් කිසි තැනක දැක්කද පාරාවෝගේ නමක් සඳහන් කරනවා ඔහුගේ පොත්වල? නැහැ. පාරාවෝ කියන තනතුර පමණයි ඔහු කියන්නේ. පාරාවෝ කිව්වා. පාරාවෝ පාරාවට දෙවියන් වහන්සේ අණ කළේ මෙහෙමයි. ඔහුගේ උත්තරේ මෙහෙම තිබුණා. මේක දිගින් දිගටම යනවා මිසක නම මෝසස් සඳහන් කරන්නේ නැහැ. ඇයි ඒ? ඔහු අනාගතයේදීත් මේ පාරාවෝගේ නම තියෙන්න හොඳ නැහැ කියලා හිතපු නිසා. එතකොට මෝසස් තුනත් ඔය සම්ප්‍රදාය තිබුණා කියන එක අපිට දකින්න පුළුවන්. දැන් මේ දෙවියන් වහන්සේ විසින් මේ මොවුන්ට ගල් කුළුණු පිළිබඳව සඳහන් කරමින් කතා කරනකොට මේ සෑම පදිංචිකරුවෙක්ම ඔහුගේ නම් කොටලා තිබුණේ ඒ උළුවසේ. එතකොට දැන් අපිට යම් යම් අවබෝධයක් ලැබෙමින් තියෙනවා. මෙතනදී අපි දකිනවා මේ නම් වලට උඩින් උන්වහන්සේ මොකද්ද කරන්න කිව්වේ? නම් වලට උඩින් බැටළු පැටවානන්ගේ ලේ තවරන්න කිව්වේ උළුවස්සේ. මේ දේ තමයි අපි දකින්නේ. මේ නම් මැකෙන්නත් උන්වහන්සේගේ ලේ පෙනෙන්නත් සිද්ධ විය යුතුව තිබුණා. කොච්චර ලස්සනට මේක ගැළපෙනවද බලන්න. දිව්‍යන් වහන්සේ හැම වෙලාවකදීම උන්වහන්සේගේ ගැළවීමේ සැලැස්ම අප පිට එහෙම නැත්නම් අපිව උන්වහන්සේ තුලින් පෙන්වන්නයි උන්වහන්සේ උත්සාහ කරේ. මෙතනදී අපි දකිනවා ඊජිප්තු වැසියන් මෙන් නෙවෙයි මේ ඉතිරි වෙලා ඉන්නා වූ මේ ඊශ්‍රායෙල් සෙනඟ මට විශේෂයි. ඔවුන් මගේ කුළුඳුරන්. ඔවුන් දැරිය යුත්තේ මගේ නාමයයි. මොකද්ද? ඒ බැටළු පැටවානන්ගේ නාමය.
ඒ බැටල් පැටවානන්ගේ ලේ විතරයි දැනෙන්න ඕනේ මගේ නම නෙමෙයි උතන්ට එන්න ඕනේ කියන හැඟීම ඔවුන් තුලට එන්න අවශ්‍ය වුණා. දැන් මේ මහෞතම වූ දෙවියන් වහන්සේ මේ තරම් දේවල් කරපු දෙවියන් වහන්සේ කවුද කියලා මේ මිනිස්සු හොයන්න පෙළඹෙනවා. ඇයි මේ ලේ ගන්න කිව්වේ? මොකටද මේ ලේ ගන්න කිව්වේ? තරුණ තරුණියෝ ඒ කාලේ හිටපු දෙමාපියන්ගෙන් ප්‍රශ්න කරන්න ඇති. නෑ නෑ දෙවියන් වහන්සේ අණ කරලා තිබුණා නම් මේ සියලු වසංගත අපි දැක්කා. මේ දේ අපි කළ යුතුයි. ඒගොල්ලන්ට වැටෙන්නේ මහරෑ අඳෝනාවන් එහෙම නැත්තම් අර වැළපීම ඇහෙනකොට පේනව නේද දෙවියන් වහන්සේ ඇයි මේක කිව්වේ කියලා. ඔන්න දෙමාපියන් උන්ට කියා දෙනවා දරුවන්ට. එතකොට මේ තුලින් දෙවියන් වහන්සේ මහිමයට පත් වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ කවුද කියන අවබෝධය මේ තරුණ තරුණියන්ට ඇති වෙනවා. පහන් වුණාම සිද්ධ වුණේ මොකද්ද? අර ගැළවීම සම්පූර්ණ වෙනවා. මොකද්ද? ලේ තුලින් ඔවුන් ආරක්ෂා වෙනව විතරක් නෙමෙයි පාරාව කියනවා අනේ නුඹලාගේ සියලු දෙනා ඔක්කොම අරගෙන මෙතනින් පලයල්ල මගේ සෙනගව නැති කරන්න තව ඉන්න එපා මෙතන කියලා කිව්වහම ඊශ්‍රායෙල් සෙනග එතනින් පිටවිලා යන බවක් අපි දකිනවා. පරම්පරා හතරක් විතර ඔතන එවුන් ඔවුන් හිටියා. නමුත් ඔවුන් එතනින් දැන් පිටවී යන ආකාරයක් අපි දකිනවා. හරි, අපි මේ අවබෝධයත් සමග අපගේ නම් දැන් මකල ඉවරයි. එහෙම නැත්නම් ඊශ්‍රායෙල් සෙනගගේ නම් මකල ඉවරයි. ඔවුන් තව දෙයක් කරනවා. මොකද්ද කරේ බලන්න. නිවස සම්පූර්ණයෙන් උළුවස්ස විතරක් නෙමෙයි, නම විතරක් නෙමෙයි, ඔවුන් මුළු නිවසම අතහැරලා ඔවුන් මෝසස්ගේ පස්සෙන් යනවා. කොහටද යන්නේ? පොරොන්දු දේශයට. ස්වාමීන් වහන්සේ තුල ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපිත් අද යන්නේ මේ ආකාර ගමනක් නෙවෙයිද? අපගේ නම් අපගේ උළුවහවල, එහෙම නැත්නම් අපගේ නම් අප ඉදිරියේ, මම මෙහෙමයි විශාල උඩඟුකමක් සහිතව අපි ඇවිදිනවා. මේක නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේගේ අපගේ සිත්වල දොරටුවල ගාලා තියෙනවද? උන්වහන්සේගේ ලේ අපි අන් අයට පෙන්නනවද? උන්වහන්සේගේ නාමය අපි දරනවද? මේකයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව මගේ නම විතරක් මං දරමින්, මං කවුද කියලා සියලු දෙනාට කියමින් මං උඩඟුව හැසිරෙනවද? මේ දේ ඊශ්‍රායෙල් වරුන්ගෙන් අහක් කරන්නයි උන්වහන්සේ එදා ලේ උළුවස්සේ තවරන්නේ කියලා කිව්වේ. අද උන්වහන්සේ කියන්නේ මොකද්ද? අපගේ ලේ උන්වහන්සේගේ ලේ අපගේ සිත්වල, එහෙම නැත්නම් අප පිට තවරන්නේ කියලා. අපි දැන් යම් එලිදරව් පොතට අපගේ නම් උන්වහන්සේ මෙතනින් මකන්නේ කියලා කියනවා. ඊට පස්සේ තව තැනක ලියන්නේ කියලා කියනවා. අපි එලිදරව් පොතට පෙරළමු. එලිදරව් 20 වෙනි පරිච්ඡේදයට යන්න. එලිදරව් 20 අපි දකිනවා. එලිදරව් 20 15 වෙනි පදේ අපි දකින්නේ මොකක්ද බලන්න. යමකුගේ නම ජීවන පොතෙහි ලියාත නැති බව සම්භවීද ඔහු ගිනි විලට හෙළනු ලැබුවේය. අපගේ නම් කොහෙද තියෙන්න ඕනේ? එහෙමනම් ජීවන පොතේ තියෙන්න ඕනේ. අපගේ නම් මේ උළුවහුවල ලියලා වැඩන්නේ. අපගේ නම් මේ ලෝකේ ලියලා වැඩක් නැහැ. අපගේ නම් තිබිය යුත්තේ කොහෙද? අනිවාර්යයෙන්ම ජීවන පොතේ. ජීවන පොතේ නම් තිබ්බනම් විතරයි අපිට ඒ ගැළවීම හිමි වෙන්නේ. නැත්තම් අපි ගිනි විලට හෙළනු ලබනවා. අපි නැවත බලමු එලිදරව් 21 වෙනි පරිච්ඡේදයේ 21 27 මොකද්ද කියන්නේ බලන්න. බැටළු පැටවානන්ගේ ජීවන පොතෙහි ලියන ලද්ද වුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල් වූ බොරුවක් බොරු වූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නෝය. අතන සඳහන් කරන්නේ ජීවන පොත කියලා, මෙතන සඳහන් කරන්නේ කාගේ ජීවන පොතද? බැටළු පැටවානන්ගේ ජීවන පොත. අනිවාර්යයෙන්ම බැටළු පැටවානන්ගේ ජීවන පොතේ නම සඳහන් කරන්න නම් අපි මොකද්ද කළ යුත්තේ? අපි අපව බැටළු පැටවානන්ගේ ලේවලින් අපිව වසාගත යුතුයි. එතකොට තමයි අපට අන්න අරෙහි අපගේ නම සඳහන් කරන්න පුළුවන් වෙන්නේ ලැබෙන්නේ. අපි ඊට ආසාවෙන් ගායනා කරන ගීතයක් තියෙනවා මේ ගීතිකා පොත්වල, මතක ඇති ඔයගොල්ලන්ට. අපි ගායනා කරනවා ඇද්ද නම මගේ ලස්සන ඒ පොතේ කියලා. ඒ සඳහා අපි ඒ ගායනා කරන හැම වෙලාවකදීම මෙච්චර ගැඹුරින් අපි හිතනවාද? අපි කොහොමද ඒ අපේ නම ලියව ගන්නේ අර පොතේ? කොහොමද මේ එන්ට්‍රි එක දාගන්නේ? දාගන්නට නම් අනිවාර්යයෙන්ම අපි බැටළු පැටවානන්ගේ ලේ අප පිට තවරා ගත යුතුයි. එහෙම නැතුව අපිට බෑ කිසිසේත්ම
උන්වහන්සේගේ ලේ වලට සහභාගී වෙන්න. අපි එදත් උන්වහන්සේ ඉතාමත් ආශාවෙන් ඊර්ෂ්‍යාවෙන් සමහර වෙලාවට බලාගෙන හිටියා මේ සෙනග මගේමයි. ඔවුන් මට විතරයි අයිති. වෙන කාටත් අයිති නැහැ. මේ ආකාරයෙන් තමයි උන්වහන්සේ අද දවසෙත් බලාගෙන ඉන්නේ. අපි නැවත වතාවක් අපි අලුත් ගිවිසුමට යම් අලුත් ගිවිසුමේ අපි බලමු ගලාති පොතේ ගලාති දෙවෙනි පරිච්ඡේදයේ ගලාති 2:20 පොඩ්ඩක් කියමු. ගලාති 2:20 කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියෙහි ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. තවද මා දැන් මාංශයේ ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්වම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. තවදුරටත් මං ජීවත් වෙන්නේ. තවදුරටත් මා තුළ ජීවත් වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ. මේ දේ අප කොයිතරම් දුරට හරියට කරගෙන යනවද? අවසාන වශයෙන් මේ අවසන් කරන්නට කලින් මම කැමති අවසන් පැය පොතෙන් යමක් කොටසක් කියවන්න. ඉතාමත් වැදගත් කොටසක් අවසන් පැය සිංහල පොතේ පිටුව 208 208 වෙනි පිටුව අවසාන පැය පොතේ ඒකේ මාතෘකාව හැටියට දීලා තියෙන ඔවුන් ඉදිරියේ ඇති සෝදිසි කිරීමේ පැයට දෙවියන් වහන්සේගේ සෙනග සූදානම් කරනු ලැබේ. තුන්වන දේව දූතයාගේ පණිවිඩය අවසන් වන විට මේ පොළවේ වැරදිකරුවන් සඳහා වූ කරුණාව තවත් මේ පොළවේ වැසියන් වෙනුවෙන් ආයාචනා නොකරනු ඇත. දෙවියන් වහන්සේගේ සෙනග ඔවුන්ගේ කාර්යය නිමකොට ඇත. ඔවුන් අවසාන වර්ෂාව එනම් දෙවියන් වහන්සේ අභිමුඛයේ ඇති එම ප්‍රබෝධය ලබාගෙන ඇත. එමෙන්ම ඔවුන් ඉදිරියේ ඇති සෝදිසි කිරීමේ පැයට ඔවුන් සූදානම්ය. දේව දූතයෝ ස්වර්ගයේ ඔබ මොබ ගමන් කරති. පොළවෙන් නික්ම ආ දූතයෙක් ඔහුගේ කාර්යය නිම වූ බව දැනුම් දෙයි. ලෝකයේ මතට අවසාන පරීක්ෂණයද ගෙන එන ලදී. දිව්‍ය ශික්ෂාවන්ට විශ්වාසවන්ත බව ඔප්පු කළ සියලුම දෙනා ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව ලබාගෙන ඇත. එවිට ක්‍රිස්තුස් වහන්සේ ඉහළ මණ්ඩපයේ තමන්ගේ මෙතහත්කාරකමේ මෙහෙය නවතා දමනසේක. ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ සෙනග වෙනුවෙන් සමගිකමක් කරනු ලැබ ඔවුන්ගේ පාප මකා දමා තිබේ. උන්වහන්සේ වැසියන් රාජ්‍යයද බලයද අහසින් යට රාජ්‍යයේ පරාක්‍රමයද වනවා ඇත. ගැලවීමේ උරුමකරුවන්ට එය ලබා දීමට ආසන්න වී තිබේ. ක්‍රිස්තුස් වහන්සේ රජවරුන්ගේ රජ හා ස්වාමිවරුන්ගේ ස්වාමියාණන් ලෙස සියල්ලෙහි පාලකයාණන් වනසේක. මේක කොච්චර ලස්සන දෙයක්ද. මේ දේ කරන්ට අපි සියලු දෙනා අපිව සූදානම් කළ යුතුයි. මේ සිද්ධ වෙන්න යන්නා වූ දේවල් පිළිබඳව අපි හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි. තව දුරටත් අප වෙනුවෙන් උඩඟු කම්පාන්නේ නැතුව බැටළු පැටවානන්ගේ ලේ අප පිට තවරා ගත යුතුයි. ඒ තුලින් විතරයි අපට ගැලවීම ලැබෙන්නේ. ඒ තුලින් විතරයි අපට අපගේ නම් උන්වහන්සේගේ පොතේ සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. මං අවසාන වශයෙන් එලිදරව් පොතේ 22 පරිච්ඡේදයේ අවසාන කොටස බයිබලයේ අවසාන පද දෙක කියවන්නම්. ඒක අපේ යාඥාවද විය යුතුයි. මේ කාරණ ගැන සාක්ෂි දෙන තැනන් වහන්සේ කතා කොට එසේය. මම ඉක්මනින් එමි කියනසේක. ආමේන්. ස්වාමී වූ යේසුස් වහන්සේ වැඩියමනව ස්වාමී වූ යේසුස් වහන්සේගේ කරුණාවද ශුද්ධවන්තයන් හා සමග වේවා. ආමේන්.